never stop moving. Never stop, never stop moving when life's calling you. මේ මුළු රටේම ත්‍රස්තවාදී ක්‍රියාව වුණාට පස්සේ 100%ක් මුස්ලිම් පළාත්වල මුස්ලිම් ගෙවල්වල විතරයි සර්ච් එක උනේ. ඒ ගැන අපි කිසිම කනගාටුවකුත් නැහැ. කිසිම අපි ඒකට විරුද්ධ වෙන්නෙත් නැහැ. අපි සම්පූර්ණ සහයෝගය දීලා දෙනවා. අපි ඒ ගැන කිසිම දෙයක් කතා කරන්නෙත් නැහැ. හැබැයි ඒකෙන් ප්‍රජාවට ලොකු ප්‍රශ්නයකුත් ඇති වෙලා තියෙනවා. දැන් අපි ඒකට ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා අගමැතිතුමාත් එක්ක කතා කරලා අපි කිව්වා කොහොමද මේ විවිධ මේ යනකොට සර්ච් කරනකොට පල්ලියක් සර්ච් කරනකොට මොනා කරන්නේ. දැන් පල්ලිවල සමහර එකක් දෙකක් පල්ලිවල කඩු අවු වෙලා තියෙනවා. කඩු අරගෙන කඩු අරන් ආපු උදවිය කවුද? ඇයි කියලා තිබ්බේ කියන එක අනිවාර්යයෙන්ම ආරක්ෂකංශයෙන් හොයන්න ඕනේ. හැබැයි ඕකට ගිහිල්ලා තනකොළ කපන්න ගෙනාවා කියලා කිව්වනම් ඒ වගේ ගොන් කතාවක් මම කතා කරන්න සූදානම් නැහැ. මේවා ගොන් කතා. මේවා නෙවෙයි කතා කරන්න ඕනේ ජනතාවගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මේ මේකක් කිව්පෙඩෙම මේ බලනවා මොකද්ද මේ කියලා. නෑ වැරදි කවුරු ඉන්නවද? දැන් බලන්න මෙච්චර සෝදිසි කරලා කිසිම අවි ආයුධයක් හම්බුනේ නෑනේ. ඒකේ සතුරු වෙන්න ඕනේ ආරක්ෂකංශේ. T56 50ක් අපිට හම්බුණා. ත්‍රස්තවාදී ක්‍රියාවට ලෑස්ති වෙලා තියෙනවා කියලා මුස්ලිම් ජනතාව ඒක කියන්න අද අවස්ථාව කාටවත් හම්බුනේ නෑ. ඒකට උඟක් මිනිසු වෙනවා. ඒ වගේම මම තමයි මුලින්ම ආයත් ප්‍රකාශ කෙරුවේ පන්සලකට ගාන්න ලෑස්ති වෙනවා කියලා. සමහර මිනිස්සු මේ ත්‍රස්ත ප්‍රහාරය ගැන මොකද හිතන්නේ දන්නවද? ඒගොල්ලන් හිතන්නේ මේකෙන් ආණ්ඩුවක් පෙරලන්න පුළුවන්. සමහරුන්ගේ හොරකම් වංචා දූෂණේ වහගන්න නඩු තියෙන උන් පුදුම කැළඹිලා ඉන්නවා. ජනාධිපතිතුමා ගෙදර යන්න ඕනේ, ආණ්ඩුව ගෙදර යන්න ඕනේ, අසත්සාලි ගෙදර යන්න ඕනේ. මේක තමයි මුන්ගේ ඉල්ලීම. මේකට තමයි සමහර ස්වාමීන් වහන්සේලාව ජනාධිපති කාර්යාලයට යවන්නේ. අරයා වස් කරන්න, මෙයා වස් කරන්න, ඔයා ගෙදර යන්න. මේවා තමයි කතා. මේක ඔය කතා කරන වෙලාවක් නෙවෙයි. ජාතියක් ඇරෙට සිංහල දෙමළ මුස්ලිම් බර්ග අපි සියලු දෙනාම අත්වල් බැඳගෙන නැගිටී සිටින්න ඕනේ වෙලාව. ත්‍රස්තවාදියාට ජම්මයක් නැහැ, ආගමක් නැහැ. ඒ වගේම අන්තවාදී පිරිස කොයිද නැත්තේ? හැම එකෙම අන්තවාදී පිරිස ඉන්නවා. මේවල ෆේස්බුක් වීරයෝ අතරනකට ගන්න කියලා කිව්වා මම. ෆේස්බුක් වීරයෝ, වට්ස්ඇප් වීරයෝ 20ක් 25ක් අරගෙන උසාවි ගෙනිනකොට ඒක ටීවී එකේ පෙන්නවා නම් අනිත් අයියලා ඔක්කොම යට යනවා. මේ දැන් විශේෂයෙන්ම මේ වගේ වෙලාවක ලක්ෂ්මන් කිරියල් ඇමතුමා මේ වගේ තුප්පයි වැඩක් කරයි කියලා කවුරු හරි හිතුවද? හා මේ රජයේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වැදගත් පුත්කලෙක් මේ තුට්ටු දෙකේ ලෙවල් එකට වැටෙයි කියලා කවුරු හරි හිතුවද? දිගින් දිගටම අපි එයාට කිව්වා හොර කරනවා, වංචා කරනවා, දූෂණය කරනවා කියලා. අපි කිව්වා ඔයා ඒක වෙනම කතාවක්. මේ වගේ තුට්ටු දෙකේ ලෙවල් එකට වැටේ කියලා අපි හිතුවේ නැහැ. ඒකයි එදා එක්සත් ජාතික පක්ෂේ නායකයාට මේ සභාපතිවරයාට මම කිව්වේ. තුට්ටු දෙකේ ලෙවල් එකට වැටිලා විමල් වීරවංශගේ ලෙවල් එකට කපි රාශි මන්ත්‍රීමා වැටුණා. වැටිලා මොකද කිව්වේ? අර මාවනැල්ලේ සිද්ධියේ බුදු පිළිම කඩපු දෙන්නගෙන් එක්කෙනෙක් බෝම්බ කරුවක් කියලා කිව්වා. ඒක විමල් වීරවංශත් කිව්වා. දෙයියනේ ජනාධිපතිතුමා මොන හොඳක් කෙරුවා දන්නේ නැහැ. අර බුදු පිළිම කඩපු දෙන්න හවු වුණා. ඒකෙන් ඒක ඇත්තටම ඔප්පුණා මේ දෙන්නයි. තවම ජීවතුන් අතර ඉන්නවා, පොලිස් බාරයට ගත්තා කියලා. එතකොට පුත්තලෙම අල්ලපු හතර දිනාගෙන් දෙන්නෙක් නිදාස් වුණා දවස් 90කට පස්සේ මාවෙනැල්ල උසාවි. එතකොට මේකත් ජනාධිපතිතුමාගේ අපේ කොටට දාන්න බැලුවා. ඉතින් හරි අපේ කරන හොඳ නිසා අපි නරකක් නැහැ, බොරු චේතනා අපි ගාව නැහැ, කතා කරන එක ඔහොම අවංකව කතා කරන නිසා අද අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ දෙවියන් වහන්සේගේ ආශිර්වාදෙත් එක්ක අපිට මොන චෝදනාවක් එනවතරේ අපිව බේරන්න දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ කියන්නේ හරි දේ කෙරුවා නම්, ඒක නිවැරදිව කෙරුවා නම් අනිවාර්යයෙන්ම රැකවරණේ තියෙනවා. ඒක තමයි ඇත්ත.